Hurry up. Close the gate. Don't let anyone to come in, okay? Yes, madam. Let's go. විෂ්ණුභායි සමන්ගිරට පැමිණීම. ජෝන් ජයපාලගේ දේශපාලන ජීවිතයට ආශිර්වාදයක් ලෙස සැලකා ඇඩා සහ ඩේසි අයව ඉහලින්ම පිළිගැනීම. ජීවිතයේ උඩු යටිකුරු කළ ඇඩා ජයපාල තමාට දක්වන ගෞරවනීය සත්කාරය පිළිබඳව මාලනීට ඇතිවන්නේ සියුම් සතුටක් නොවේද? ගේට්ටු හරපම් මිනිහෝ යන්න දෙන්න බෑ සර්. අවසර නැතුව යන්න දෙන්න බෑ. Please go out. Why are you doing like that? නාඩගම් නටන්නේ මමද මහත්තයා? හිතුව නේද මමත් මැරේවි කියලා. අඩුම ගානේ කිසිම දෙයක් නොදන්න මෝඩ කෙල්ලෙක්ව ගමේ ඉඳන් ගෙනත් නගරේ අතහැරලා දැම්ම නේද කියලාවත් මහත්තයා හිතුවද?
මාලිනී මාලිනී මේ ඔයා නේද? Call me Vishnu Bhai. දැන් මාලිනී කියලා කෙනෙක් ජීවතුන් අතර නැහැ. ඔයාට බෑ මගේ මාලිනීව මරා දාන්න. මගේ මාලිනී මැරෙන්නේ නැහැ. මගේ මාලිනී ජීවතුන් අතර ඉන්නවා. මං වෙනුවෙන් නෙවෙයි මගේ පරම්පරාව වෙනුවෙන්. මං ඔයාලා යන තැන මෙහෙව්වා. මෙරි මෙරි ජීවත්ුනේ. මහත්තයාට දැන් යන්න පුළුවන්. ඔයාගේ චන්දීවර වෙනකම්, ඔයා මන්ත්‍රණ සභාවට යනකම් මම ලංකාව ඉන්නවා. මම හැමදාමත් ප්‍රාර්ථනා කරේ මහත්තයාගේ යහපත විතරයි. ඔයා මාත් එක්ක තාම තරහද මාලිනී? කමක් නෑ. ඔයාගේ හිතේ තියෙන වේදනාව කේන්තිය යනකම් මට ඕන දෙයක් කියන්න, ඕන දෙයක් කරන්න. මං ඉවසන්නම්. කඳුළුවලට දිය කරන්න බැරි හැඟීමක් මගේ හිතේ තියෙනවා. ඒ මම ඔයාට තියෙන ආදරේ විතරයි. මං අදහස් දෙනවා ඔයාව බලන්න. මං කොහොමද ඔයාට එන්න කියන්නේ? මං කොහොමද ඔයාට එන්න එපා කියන්නේ ජෝන්? අනේ මට කියලා දෙන්න ජෝන්, මට කියලා දෙන්න.
අපෝ පෙර නාදරයක් හිතේ හංගගෙන කොහොමද ඔයා ඔහොම ලෝකෙට පේන්න බොරු කරන්නේ? මට කියලා දෙන්න. මෝහය ඊර්ෂා ස්වප්න ආශා සන්තානේ කලවා කෙසේ වුවද මෙවැනි අනුවේදනීය සිදුවීම් ස්ත්‍රීත්වය ඉදිරියට ගෙන යා හැකි සටන් පාඨයක් නොවේ. මා අසා ඇති පරිද්දෙන් අසල්වැසි ඉන්දියාවේ පමණක් නොව අප රටේද මනාලියගේ පාර්ශ්වයේ අඳුළු හුඩුකම් ආර්ථික වත්පොහොසත්කම් සොයා බැලීමේ සම්ප්‍රදාය වඩාත් රුදුරු ලෙස පවත්වාගෙන යාමට බොහෝ කලෙහි කටයුතු කරන්නේ නැන්දම්මලාය. ඔවුන්ද කාන්තාවන්. එසේනම් මේ ස්ත්‍රීත්වය පෙළීමක් ලෙස අරුත් ගැන්විය හැකිද? තේ ටිකක්වත් කරන්න. ඔළුවට තෙල් ටිකක් දාන්නද? එපා. මගේ ඔළුව පොඩ්ඩක් රිදෙනවා. ඔඩිකොලන් ටිකක් දාන්නද? ડોක්ටර් කෙනෙක්ට කතා කරන්නද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඩේසි මට චුට්ටක් පාඩුවේ ඉන්න දෙන්නකෝ. මෙතන යන්න ප්ලීස්. නොකිව්වට මන් ටිකක් බයෙන් හිටියේ.